ලකාව දැනට නිරීක්ෂණය කරගෙන ඉන්නවා මොකක්ද මෙතන වෙන්න කියලා. හො අපි කිසිම රටකට සම්බාධක පනවන්න තරක් ආර්ික තත්යෙන් ඉන්න රටක් නෙවේ. අපි බලන්නේ හැම රටත්තක්කම ගනුදිනුරලා කොහොමද මේ රටේ ආර්ථකය හදාගන්න කියලා. ඒවාගේ පසුගේ කාලේ ලංකාඩ සංචාරකයන් විශා පරිසක් පමිිය ප්‍රධාන වශයෙන් සංචාරකය පැමි රු ය ුක ල ට ලොක ල පැක්ඇති වෙන තැද අපි බලාග ඉන්න ොක්ද වෙන්න කියලා මුදම ඔබහවා යුක්්‍රයේ ශ්‍ර ලාංකයන් සුල පරිසක්කි න්න . කලින් ඔවන්ට දැනුදුන්න ඕවන්ට අයින් වෙන්න කියලා එතදි චීල්පදිනෙක් අංගුණා දැනට අපි අපේ තුර් කියිය තියෙනතා ආනාපති කාර්යාලය හරහා ඒ ඉන්න පිරිස සමඟ සම්බන්ධවෙලා ඒ පිරිසට අවශ්‍යනං එන්න කටේතු කරගෙන යනවා ඒවගේ අපේ විශාලවශයෙන් සිිසුන් පිරිසක්කින්නවා බෙලරුස් වල ඒ අත් එක් අපි දැනටත් සාකච්ඡා කරලාතියනවා ඒ විශ්වවිද්‍යාලවලින් අපිට සහතිකයක් ද දීලා තියෙනවා බෙලරුස්වල ඉන්න සිසුන්ට සැකිසිම ප්‍රශ්ණයක් නෑ කැම්කිසි අවශ්තාාවයක්ක් අආවතිින් ඔවන් ඒ සිසුන් බලාගන්නවා. ගගේ වගකීම සිසුන් ගැනටයුතු කරන්න අපි කියන කාරයට ගොලන් අපට උදව කරනවා. ති සම්බාධග පනවඩ වගේ දියුණු ආර්ථිකයක් ශ්‍රී ලංකාවට නැහැ. අපට මන්තන මේ අවාසි ද ේ තේටික්ිකුණ ගඩ බැරිවයි තෙල් බැරලයකට අපිට වැඩියන්ගේ වන්ඩව ගැස් ල්ට ඩ දල්ග න්ඩයි ංචාරකයන් පැමිනීම අඩුුවේ නවතාව අපි ප්‍රශ්න ට ද ්‍ර ලංකාව පත්ති ැලුම නමු ති අපි ැමතිස්සම විශවාස කරන ටක් විදට ච්ාාවලින් ප්‍රශ්න විි ගත යතුයි කිය ද. වි ාගත ුතු හැ කියෙ මේකෙද අපට කිසිම පැත්තක් වෙනින් කතා කරන්න බැහෑ මොකද හැමකිෙනට මියම්කිසි හේතුක් තිෙනවා ඒ රටේ ඒ දියට කටයතු කරන්නේ ඇයි කියෙ. රි මහිතන මේ අන්ර්ජාතික ප්‍රශ්න වලදී මීතත් වඩා සංවේදීව මීතත් වඩ අවබෝධයෙන් යුත්ව අපි කටයුතු කරන්න ඕනේ යුද්ධය ප්‍රශ්නයකට විසඳමක් නෙවෙයි කියනක තමයි මටම මෙයාලාද කියන්න පුුව.